අපි කතා කර කර හිටියේ 10 විද්‍යාව දෙවනි පොතේ 10 දෙවනි පාඩම සරල රේඛියේ චලිතය. ඒ අද්දේ මේ වෙනකොට කතා කරා මොනවද කතා කරේ? මොනවද කතා කරේ සහල මේ වෙනකොට දුර කතා කරා. ආයේ වේගය කතා කරා. ඊට පස්සේ විස්ථාපනය පොඩ්ඩක් කිව්වයි. විස්ථාපනය ගැන චුට්ටක් කිව්වා. එතකොට විස්ථාපනය කියන්නේ කෙලින් පාර කියන්නේ මොකක්ද? කෙලින් පාරට උදාහරණ මොනවද? කෙලින් පාරට උදාහරණ කෙලින් තියෙන පාරකට උදාහරණයක් කියන්න පුළුවන්. ඕගොල්ලෝ දැන් ස්පෝට් මීටර් අවුරුදු දෙක විතර තිබෙන නමුත් මීටර් 75 කෙලින් දුවයි. මීටර් 100 කෙලින් දුවලා තිනේවා පොඩි කාලේ නේද? හැබැයි මීටර් 200 නම් දුවන්නේ කවුමට? එතකොට මීටර් 50 තියෙන්නේ පොඩි එන්නේ. මීටර් 50 75 100 ඒවා කෙලින් පාරවල්. එතකොට ඒකට අපි කියන්නේ විස්ථාපනය. හැබැයි විස්ථාපනය කියනකොට දිශාවකුත් කියනවා. දිශාවක් කියනවා කියලා කිව්වේ දැන් මෙතනනම් ස්ටාර්ට් එක දෙන්නේ ස්පොට් බීට් එකේ. ස්ටාර්ට් එක එතනනම් විස්ථාපනය ඔච්චරද කියලා. විශාලත්වය මීටර් 100යි. දුවලා ඉවරුණාම විශාලත්වය මීටර් 100යි. දිශාව නැගෙනහිර. එතකොට මෙයා මෙතනින් දුවන්න පටන් ගන්නවා. මීටර් 100ක් දුවන ඕගොල්ලෝ මීටර් 100ක් දුවන මෙතනින් නූල අල්ලන්න අපි නූලක් නෑ අල්ලන්නේ. ඇස නූලකින් නූල පටලවාගෙන යනවානේ පළවෙනිය. එතකොට මෙයාගේ චලිතය අපි විස්තර කරන්නේ කොහොමද? නැගෙනහිරද මීටර් මේ වැටේ අනිත් පැත්තට ලියනවා නම් CIM නැගෙනහිර. ප්‍රවිස්ථාපනය කියලා කියන්නේ කෙලින් පාර. කෙලින් පාර කියනකොට විශාලත්වය කියන්න ඕන. ඊළඟට කියන්න ඕනේ දිශාව. ඒ නිසා විස්ථාපනයට විශාලත්වයකුත් තියෙනවා දිශාවකුත් තියෙනවා. දිශාවකුත් තියෙන ඒවට කියනවා මොන රාශියක් කියලා? දෛශික රාශි. දෛශික රාශියක්. ඒ නිසා විස්ථාපනය කියන එක දෛශික රාශියක්. හැබැයි දුර අදිශා දුරට දිශාවක් නැහැ. අපෙන් ඇහුවොත් අපි ඉන්නකොට ආන්න මිනිස්සු බාරයි ඉන්නේ මෙතන ඉඳලා කොළඹට කොච්චර දුරද? නැත්නම් අල්ලපු බබට පතගොඩ කොච්චර දුරද? එතකොට අපි කියන්නේ නැහැනේ දිශාවක්. මෙතන ඉඳලා කිලෝමීටර 25යි කියන්නේ 50යි කියන්නේ ගානක් නේ කියන්නේ. දිශාවක් කියන්නේ නැහැ. එතකොට විස්ථාපනය කියන එක එහෙම නෙවෙයි කෙලින් පාරක්. සාමාන්‍යයෙන් හයිවේ ටික ගත හැකි. හැබැයි හයිවේ වල ලොංගු තියෙනවා. හයිවේ එකේ ඉතින් සමහර තැන් සමහර ලක්ෂ දෙකක් අතර දුර
විස්ථාපනය කැටියට ගන්න පුළුවන් කෙලින් පාට. හොඳම ඉති උදාහරණයක් තමයි අපිට අධ්‍යක්ෂකම් තියෙන එක මං කිය මීටර් 50 ගොඩලම් මීටරකින් තොපිය හැදීමුනේ. මීටර් 50 100 75 වගේ ඒවා කෙලින් යන ඒවා මේ විස්ථාපනය. දැන් කැරම් ඉස්සෙල්ලම් තමයි කැරම් තහල්කො කැරම් විත්ත. කීරෝ දැදේට යන්නේ හොඳ සරල රේඛාවක් කියන්නේ පවුඩර් මතින් අසර රේඛාව නිසා කැරම් විත්තක වෙච්චානේ අපි සලකන්න පුළුවන් විස්ථාපනයක් හැදියේ. එතන විස්ථාපනයේ දායිශික රාශියක් අපි කිව්වා විස්ථාපනයේ දායිශික රාශියක් කියලා. එතෙන්ට වෙනකන් තොරතුරු ලියලා තියෙන මෙන්න මේ උදාහරණය ඇඳගෙන ලියා ගන්නකෝ. ළමයාගේ විස්ථාපනය සමානයි ළමයාගේ විස්ථාපනය සමානයි එක්ක නැගිනිරද CIM මෙව නැත්තම් CIM නැගිනිර කාටුන් එක වගේ ඇඳගෙන දිශා දිගත් ඇඳගෙන කරගන්න. දැන් ඉවර නම් අත උස්සන්න ලියාගෙන මේ හැමෝම 6ට 5ක් කියලා ඔන් වෙන්න. නැත්තම් ප්‍රමාද වෙලා ආවහම කතා කරද්දි ටික තේරෙන්නේ නැහැ. ඒ නිසා 6ට 5ක් කියලා ඔන් වෙන්න ඕනේ. එතකොට හරියනවා සිග්නල් ප්‍රශ්නත් එක්කම හරියනවා. එතකොට අපි මේ ඇදලා තියෙන මොකද්ද? ස්පෝට් මීට් එක ළමෙක් මීටර් 100 දුවනවා. තව මෙතන ආරම්භක ස්ථානයේ මෙතන අවසන් ස්ථානයේ නූල ඇල්ලනවා. අපි දැකලා දින ඕනේ. එතන එහෙම දුර මේ ළමයා මෙතන නවතින්නේ මම ගණන් කරන්නේ මෙතෙන් නවතින්න බෑනේ තව ඉස්සරහට යනවනේ ඇයි නිව්ටන් ගේ පළවෙනි නියමයට අනුව එතකොට මේ ළමයාගේ මෙතන ඉඳලා මෙතෙන්ට චලිතය ගත්තොත් මේ විශාලත්වය මීටර් 100යි දිශාව නැගෙනහිර ඒ නිසා විස්ථාපනයට තියෙනවා දිශාවක් සහ විශාලත්වයක් තියෙනවා විශාලත්වයක් සහ දිශාවක් තියෙනවා बाधक කුඩ මොකෝ අහසේ කඳු තියේ කියලාද ඈ ගංගා ඇලතොල තියේ කියලාද පාලම් තියේ කියලාද වංගුනේ කඳු නෑ ඉතින් ඒ නිසා කෙලින් පාරේ යන්න පුළුවන් සරල රේඛේ චලිතේ ගුවන් යානා යන්නේ සරල රේඛිය. එතකොට දැන් අපි මෙතනින් යනවා තව කොටසකට. නිකන් ඉතාලි සරලව කිව්වොත් දුර කියන්නේ වංගු පාර විස්ථාපනය කියන්නේ කෙලින් පාර. හරි දුර කියන්නේ වංගු පාර විස්ථාපනය කියන්නේ කෙලින් පාර. එතකොට දැන් අපි ගන්න සිටියම් වල සම්මත දිශාව මේ පාඩම පුරාම සිටියම් වල සම්මත දිශාව ගන්න. දැන් අපි ඔතනින් යනවා තව රාශියකට. ඒ රාශිය තමයි ප්‍රවේග. ප්‍රවේගය ගැන තමයි දැන් මේ කියලා දෙන්නේ අනේ පෑන් වැඩක් නැහැ පෑන් කියන්නේ මේසෙ උඩින්. හරි? මේ පොත් පුරවන පාඩම් නෙවෙයි මොළයෙන් තේරුම් ගන්න පාඩම්. හරි?
mana mereka mau kata kiwe? Mereka asyik mau kata. Ini sakti kata agar dua beri mau kalian tapi mau kata kian. Mandano istapan, kelim para ke yang nekai. Istapan e datu nama, metana. Mokak penuh ade. Terun ade deng, wege sa prawege bensi terun ade. Dura beti ma kale wega ye kelim paring yana mana kelim paring yana mana ngi kata piki yana ma kade kelim ena lame meter siya dura kata wega yede prawe gede prawe gede lame meter siya dura kata prawe gede meter siya hema tara ma kahane me kelim gira ni kahane ma kuba hane hepe lame meter de siya dura na wana de siya dura na kata wega de siya rau muda ni kahane Mangkio desi kelin nogahan hetu, mako desi kelin nogahan. Ini setuju apa? Ay meter desi kelin nogahan ni. Pita ni loko nanti hingga. Pita pita ni bila me, ida neni king allo buat ten tau itu di bila pun keran men. Aku deh m loko pita piti, meter desi gahan ntaran kelin gahan ntaran pita piti nai aku tu. Mana kelin tamai gahan ni? Itu kan meter desi ya kan, rau mana kan? Pida putih meter desi ya, di kena tinta. Itu orang dah make kan? Dah pravee kiri kira matru pawa liyala, nama sutre liyaga, sutre. Eh liyaga kan api samaanne potu kara kan? Berjamaah, kadang-kadang teva ne. Ini oke lewa mana potu apa? Karena kita mau ikhlas. Yang pravegi itu ekakayaan kanu kau ingin sari. Tapi dulu itu ekakayaan kami, vegi itu ekakayaan dati. Ini mungkin kanu kau ekakayaan. Pravega itu ekak ya? Emisi. Oh. Pravega itu ekak ya? Dana hatta. Istapane mani me jatya antara keli ni rane? Kita kota yang mau kita mani ne? Meter. Meter oli main. Meter siya kela dek luar tekne. Meter oli ni mani ne meter. Kita wista apa nih meter? Kalah ya? Upper. Upper. Kita mau kuda tekan apa tuh mau kita main nih? Karena kalau lagi kuda tekan apa tuh? Ini. Ini mana? Itu kan apa itu enawa? E katanya M. Yes, ini. M S. Ini na? E K. Kewan nih kau mana? Tatparaya meter. Tatparaya meter kia wan. Sankete MS ini. Tatparaya meter. Tatparaya meter. Abang betul, disawak tiada. Ini sah meter. Disawak kute apa kimi agi. Ia kira, enak. Dahaya MS. Dahaya MS utre muka kali dahaya MS mereka, lagian kita kira bisa aku putte no. Dah ni tapi kerana dia ni make ekak ke dah agan aku dek. Muka tu pravee gay mani ni ekak ke. Pravee gay mani ni ekak.
තත්පරයක දීප. මේ පාඩමේ අපිට ඒක ගොඩක් අහු වෙනවා. හැම දෙනාම 6ට 5ක් කියලා ඔන් වෙන්න ඕන. දැන් විනාඩි 15ක් ගිහිල්ලා. එතකොට තේරෙන්නේ නැතුව යනවා. මේ ගණන් කලවන් ඒවා කොහොමද තේරෙන්නේ? එහෙම විතර පරක්කු වෙලාම තව තේරෙන්නේ නැත්තු යනවා. හැම කෙනෙක්ම හොඳින් ඔරලෝසු බලලා 6ට 5ක් කියලා ඔන් වෙන්න ඕන. නැත්තම් තේරෙන්නේ නැතුව යනවා. තේරෙන්නේ නැති වුණා මේක ගොඩාක් වෙලා තේරෙන්නේ නැතුව යනවා. මේකත් එතකොට අර පාඩම හරියන්නේ නැති වෙනවා. අයිට පහක් කියලා ඔන්න එන්න විනාඩි 5යි මං ඔන් ටයිම් මම වෙලාවරම පටන් ගන්නවා හරි එතකොට දැන් හරි ප්‍රවේගය මැනීමේ ඒකකය තත්තරේට මීටර් අපි දැන් අර ඉස්සෙල්ලා දුපු චිත්‍රයට තමයි ගානක් හදාන්නේ මොකද්ද ගාන ළමෙක් මීටර් සිය දුවගෙන යනවා. මොන්න ඒ ළමයාට ගාන හදන්නේ. ඕගොල්ලොත් මීටර් 100 දුවලා ඇති. එහෙනම් අපි ලියාගමුකෝ ගානක් බලන්න. ළමේකුට ළමේකුට CIM CIM මීටර් 100 CIM දිවීම සඳහා ළමේකුට CIM දිවීම සඳහා දහයයිස් දහයයිස් කියන තත්පර දහය දහයයිස් ගත වෙයි ළමයාගේ ප්‍රවේගය ගණනය කරා ළමයාගේ ප්‍රවේගය ගණනය කරා අත උසන්න ගන්න හතර ඉවරයි කීයද හේමික උත්තරේ අපරේට මීටර 10යි නිරෝෂා කීයද මීටර 10යි මීටර 10යි අපි කොහොමද කියවන්නේ කොහොමද කියවන්නේ තත්පරයට මීටර් 10යි තත්පරයට මීටර් 10යි එතකොට ගාන මම මේ හදන්න හදන්නේ පළවෙනිම ගාන හින්දා විස්ථාපණය විස්ථාපණය 100යි නේ විස්ථාපණය මීටර් 100යි කාලය තත්පර 10යි අපි ඉලක්කම් වෙනම සුළු කරනවා ඒකක වෙනම සුළු කරනවා එතකොට 100ට 10 ඒවා 10 10යි රුපියල් 100ට 10 කාසි 10යි එතකොට 10යි ඒකකය MSP නේද එතකොට උත්තරේ ලියනකොට 10යි MSP නේද කියලා ලියන්න ඕනේ ඒ කියන්නේ තත්පරයකට මීටර් 10යි තප්පරයක් කියන්නේ මෙන්න මේ මේ සා වූ කාලයක් මේ තප්පරයක් මෙහෙම කරන එකක් තප්පරය. එතකොට මෙහෙම කරනකොට ඒ ළමයා ඔය කියන ළමයා මේකෙන් කීයක් දුර දුවලද? මේකෙන් කීයක් දුවලද?
Meter kodin dahayak dua lo menna me vela ot me. Satpar yak kyan menna meter vela ot. Bal batkan nehen dong yan me. Anne vela ot. Anne vela ot satpar yak. Eta kota me lam yak balan na kakula kisa reyak maru kar lagi kela satpar yak. Dari meter dahayak gil lagi. Metana eka sara yak kakula dimpa metana. Ilang sara eta metana tiya yuwa na lam yak me. Dua orang melanggar ini, yang dina lagi ini, metan ini ya. Tapi kalau dahaya kian, kalau kalau pisahnya apa maru kalau deka ini, kalau selain dolo selain apa itu, kalau maru kalau dia no, mihem kalau bar, kodi begi apa dia? Itu ada deh, begi karena kadangan itu pulang kodi karena ada dua bagi matamai, metan bisita apa deh, begi mah kalau yang kiri matamai beda. Tapi tahu karena deka kita hadum, ada lute maru ayat ini mana? Ehinda, halo teh maaf ya tapi kita pengen deka juga nalati ya Nisa, ya pengen deke note ke video ke malah ada agan itu tuh saran itu kita complete kira, sampul apa yang sampul itu, tapi tahu ekka gana khatum ekka gana, dia agan nanti deh na dewi gana. Motor apa ya? Motor rata ya Pansi IIM. Hai, begini ya, nama kita kan Pansi IIM. Kian meter Pansi. Pansi IIM gaman kiri misalnya, ha? Pansi IIM gaman kiri misalnya, ha? Dahaya is ke tappar dahayak gatavi. Tappar dahayak gatavi, dahaya is gatavi. Motor rataye pravegaya gananeya karat. Motor hati, pravegi gani kata. Hemi ka adala idara, kya dhem kuttare? Tappareri meter panah. Tappareri meter panah, pansi yada dhim dahay nene. Kya sahela? Tappareri meter panah. Tappareri meter dahay ayini, Rosha? Panahay. Tappareri meter panahay. Panahai emnet tam panahai ms dina ikai kemikai sahela ini rosa ibitrnya atau usan wanita ekian ini itu naik kemikai ini rosa sahela ibitr deh itu naik deh itu naga nara meter bahasin nolkan matemi okotomi e ori kai prasmi wadala atau usan gimani Siti ji sampat kiya de? Tappareri meter panah. Panahai ms dina ekai. Panahai ms dina ekai. Etakota dan e vidiya ganan hada ganna puluwan. Etara man dan ogolanta kiyuwa ara kottu kola aragena enne kiyala. Monawada kottu kola? Ganan pottala tiyenne kottu kola. E kottu kola 20 kaeri kapa ganna puluwan. Bisa bisa kalian itu, na warna putih boleh diwal, nama itu putih, na warna putih. Ewak ya kalau berapa nanti kalau tika koya agan, na bisa bisa foto kalau tika. Dengan api hadan ni, mevidi ya gaman kerana waswahan ekte, prasta area thali. Ewak nanti me lamayat prasta area thali. Meter siya dua na lamayat. Prastarya kadinnai hadan. Balam prastarya mukaddi kiyala. Then
දැන් බලන්න මේ ළමයා මේ නැවතිලා ඉන්න තැන ඒ කියන්නේ get set go කියන තැන අපි සරසේ නෙලවෙන් යා කියන තැන තමයි මේ ළමයා ඉන්නේ. එතකොට එතන ඉන්න ළමයා විස්ථාපන. ඊට පස්සේ අපි අනිත් පේරිය ගන්න කාලය. දැන් මොකද මේ කතාව මේ ළමයා මීටර් 100 දුවන ළමෙක්. ළමෙක් මීටර් 100ක් දුවන එකට තමයි මේ ප්‍රස්තාරය අඳින්නේ. දැන් අපි බලනවා මේ ළමයා ඉන්නේ අර ඉරේ. ඉරේ ඉරේ ඉන්නවා. දැන් මම දන්නවනේ ඉතින් නම්බර්ස් කියලා ආයෙන්න කිව්වා මහවල් නිවාසයයි ආවල් නිවාසයයි. ඔන්න දැන් ඇවිල්ලා ඉන්නවා ආරම්භක රේඛාවේ ඉන්නවා. එතකොට ඉන්නකොට විස්ථාපනයේ කීයද? ආරම්භක රේඛාවේ ඉන්න විස්ථාපනයේ කීයද? බිංදුව. ඔයාලට තාම ගියේ නැහැ. ආරම්භක රේඛාවේ තමයි දැන් ඉන්නේ. ආරම්භක රේඛාවේ ඉන්නකොට විස්ථාපනයේ බිංදුවයි. අපි දැන් තාම කාලය මනින්න පටන් ගත්තේ නැහැ. තාම දුවන්නේ නැහැ නේ කාලය මනින්න. ඔන්න දැන් සරසෙන් එළවෙන් යා කියලා අපුඩියක් ගන්නවා හරි මොකක් හරි ස්ටාර්ට් එකක් දෙනවා. එතන ඒක මේ ළමයා මේ ඉරේ ඉන්නකොට කාලය බිඳුවා. හරි. එතකොට දැන් එහෙම සරසේ නෙළවෙන් යා කිව්වම ඔන්න ළමයි දැන් ළමයි දුවන. අපි තප්පරයකින් බලනවා. ඒ ඉස්සෙල්ලා ගන්න. ඒ ළමයට මීටර 100 දුවන තප්පර කීයක් ගියා? 10ක්. 10ක් ගියානේ. එතකොට සම්පූර්ණ තප්පර 10යි කාලේ. මෙතෙන්ටම තරග ඉවර කරන තප්පර 10යි. එතකොට පළවෙනි තප්පරේ ඉන්න ළමයා මීටර කීයක් ගියාද? ඔහුගේ බාර හදුවද? 5 සෙපරේට් මීටර කීයක් දුවනවා? මීටර 10යි. 10යි. ඇයි තප්පරේට් මීටර 10යි කියලා නේද පළවෙනි ගානට උත්තරේ ආවේ? එතකොට පළවෙනි තප්පරේ අවසානයේ මේ සරසේන්නේ සරසේන් කියන මේ ළමයි දැන් ඉරේ ඉන්නවා. ඉරේ ඉන්නකොට විස්ථාපනයක් නැහැ. මොකද අපි ආරම්භ කරේ කාවින්දරනේ මනින්නේ දැන්. එතකොට විස්ථාපනයේ බිඳුවයි. මෙතෙන්ට ගියොත් මේ විස්ථාපනයේ 100 වෙන්නේ. අර නූල් ළඟට ගියොත් නේ. එතකොට පළවෙනි ආවත් අපි දැන් තාම මනින්න පටන් ගත්තේ නැහැ නිසා බිඳුවයි. හරි. බිඳුව විස්ථාපනයේ බිඳුව ළමයි ඉරේ ඉන්නේ දැන්. ස්ටාර්ට් එක දෙන්න හදන්න. දැන් තප්පරයකට අපි සරසේ නෙලවෙන යා කිව්ව මේ ළමයි දුවනවා. අපි තප්පරයකට පස්සේ බලන්න මේ ළමයා මීටර ගියක් ගිහලා. දෙවනි තප්පරේ බලනවා. එතකොට කීයක් ගිහලා? 20ක් ගිහලා. තුන්වෙනි තප්පරේ බලනකොට 30. හතරට 40යි. 50යි. මයික් ඔෆ් කරන්න මො. හයට 60. 70යි. 80. 100යි. නම්මේකට 90යි. 10යට 100. 10යට 100යි. එතනින් අපි නූල අල්ලගෙන ඉන්නේ. එතන මෙයා මෙමු ඩොග් ගාන නවතින්නේ නැහැ ඉරවුඩ. නූල තල්ලු කරගෙන යනවා. නූල තල්ලු කරගෙන ගියකින් අපි කවුරු කරන්නේ අපිට ඒක වැඩන්නේ. හරි. මේ ළමයි ඉතින් ගිහිල්ලා මහන්සිනේ නුඹේ වාඩිලා පිටනේ වාඩිලා පෙරලෙන ඒ අපිට වැඩක්. අපි 100 වෙනකම් විතරයි යන්නේ. මෙතන අඩු වුණා ඈ. 90 80 90 100 මට දෙකක් වදිනවා. ඕගොල්ලෝ එනිසා ලියනකොට සැලකිලි තරගෙන ලියන්නවා. එතකොට තත්පර 10ේදී මේ ධාවන තරගේ අවසන් කරනවා. කාලයෙන් තත්පර 10යි. විස්ථාපණයෙන් මීටර් 100යි. තත්පර 10ෙන් ඉවර කරන්න නම් මේ ළමයා තත්පරයකට දුවන්න ඕනේ මීටර් කීයක්ද? මීටර් 10යි. දැන් තේරුණා තත්පරේ මීටර් 10යි කියන එක? ඔව්. තත්පරේ මීටර් 10යි කියන්නේ තත්පරයකට මීටර් 10ක් දුවනවා. හරි. අපි ගණන් හදලා බලමු. දැන් මේ වගුව ලියාගමුක ලස්සනට මට චුට්ටක් ඉන්න මැදි උන ඒක සැලකිලිවම අරගෙන මෙහෙට තල්ලු කරලා ලියන්න. හරි. 1 2 3 4 5 6 7 8 පොතුකොළ තියෙනවා නම් පොතුකොළේම ලිව්වනම් හරි.
එනම් මේ බෙදන්න දෙයක් නෑ කොටු 20 20 කොටු කොල කපා ගන්න මේ පැත්තට කොටු 20යි මේ පැත්තට කොටු 20යි හරි සමචතුරස්‍රාකාර කොටු කොල කපාගෙන එන්න ඕනේ දැන් ඉතින් මොකක් හරි කොටු කොලයක් ගන්න මම අනිත් අයට කිව්වා මේ අදාපු අයට විතරයි ප්‍රශ්න තියෙන්නේ අනිත් අයට මම ගණන් හදන කොටු කොලයකින් ප්‍රස්තාර කොල ඕනේ එක කරගෙන නිකන් කොටු කොල ටිකක් ගන්න අරන් කොටු කොල නැත්තම් අපිට බෙද බෙදින්න කාලේ නාස් තියෙනවා හරි හරි දැන් මේක ලියාගත්තා මෙතන 90යි 100යි තියෙනවා ඈ නියලි වුණා මත උසන්න ඕන නැත්නම් අතක මට ටයිම් හිතා ගන්න පුළුවන්. බස් එකක් විතර අත ඉස්සුවා මම හිතනවා ඉවරයි කියන ඈ. නිරෝෂා සුභාෂිණී ඉවරයි මල්ක එවිත ජයසිංහ ඉවරයි ඉන්දනයි. සහෙල දිනුජා බණ්ඩාර ඔබෂාණි ඉවරයි. මදු දහම්සර ඉවරයි. එහෙනම් හැමෝම ඉවරයි. හරි. දැන් හදන්නේ අපි මේ අපි ගිය සතියෙන්දී මොන ප්‍රස්තාරද ගිය සතියෙන්දී මොන ප්‍රස්තාරද කියන්න බලන්න බලලා කියන නෝට් එකෙන් විස්ථාපන කාල ප්‍රශ්න නෑ දුරකාල ප්‍රස්තාර දුරකාල ප්‍රස්තාර කියන්නේ අද අඳින්න යන්නේ විස්ථාපන කාල ප්‍රස්තාර මම දැන් කලබල වෙලා ලකුණු කරන්න යන්න එපා වරද්ද ගන්න එපා මම ලක්ෂ 2ක් ලකුණු කරනවා ඕගොල්ලන්ට එතකොට ඉතුරු වෙනවා ලක්ෂ 8ක් ලකුණු කරන්න හරි පෑන් කියන්නේ මේසෙල්ලේ ඕගොල්ලන්ට දුන්නාම ලකුණු කරන්නකො දැන් මම කියනකොට අහන් හිටියේ නැතුවම වෙන්නේ ඕගොල්ලන්ට දුන්නා වැරදි ලකුණු කරනවා වැරදියට මේක දැන් වරද්ද ගන්න එපා හරි ඔයගොල්ලෝ පොතේ තියෙන අමාරුම පාඩම 10 පොතේ තියෙන අනිත් පාඩම් ඔක්කොම ඊට වැඩිය ලේසි අපි දැන් ආහාර පාඩම් කර කිසි ගැළවෙන්නේ නැහැ පරීක්ෂණ ටික කරා විටමින් ටික කිව්වා එච්චරයි ඒ හින්දා මේව හැම නැහැ මේව ගණන් තියෙන්නේ ගණන් තනි කර මේ ගණන් පාඩමක් කරන්න බා එතකොට දැන් මේකට ප්‍රස්තාරයක් අඳින්න යන්නේ දැන් ප්‍රස්තාරයක් අඳින්න අක්ෂර දෙකක් එක්ක जीवित काले पण प्रस्तार अभी राशि वर्ष तत्पर අනිවාර්යෙන්ම කාලය ලකුණු කරන්නේ x අක්ෂයටමයි. එහෙනම් මේ පැත්ත මම ලකුණු කරනවා මොකද්ද? කාලය මොකද්ද ඒක කියන්නේ? කාලය මොනවද මේක කියන්නේ? තත්පර. කාලය තත්පර. මේ අක්ෂය නම් කරනවා අනිත් රාශිය මොකද්ද? විස්ථාපනය. විස්ථාපනය මොකද්ද? විස්ථාපනය මීටර්. දැන් චුට්ටක් අහගන්නකෝ. දැන් මේ විදිය ප්‍රස්තාරයක් දෙනකොට විභාගෙදී අපි ඔක්කොම කරන්නේ විභාගෙන් ලකුණු ගන්න. ඇත්තටම අපිට වෙන අරමුණක් නැහැ. විභාගෙන් ලකුණු ගන්නයි අපි මේ වැඩ ඔක්කොම කරන්නේ කියලා ඇත්ත කතාවක්ද? එතකොට ලකුණු ගන්නකොට මෙන්න මේ විදිහට අක්ෂ දෙක නම් කරාට නිවැරදිව අක්ෂ ලකුණු කිරීමට මේ වගේ ප්‍රශ්නයකට ලකුණු පහක් විතර දෙනවා නම් අක්ෂ ලකුණු කරාට නිවැරදිව ලකුණු දෙකක් දෙනවා මාක්ස් ස්කීම් එකේ. දැන් ප්‍රස්තාරය අපි ඇන්දද? ඇන්දද ප්‍රස්තාරය? නෑ. ඒ වුණාට අපි ලකුණු දෙකක් එකතු කරගෙන ඉවරයි. ඇයි ලකුණු දෙකක් එකතු වෙන්නේ? ඒ ලකුණු දෙකයි කියන්නේ ඇන්දේ නැත්තම්. නිවැරදිව අක්ෂ ලකුණු කිරීමට එහෙම කඩලා ලකුණු දෙන්නේ. නිවැරදිව අක්ෂ ලකුණු කිරීම ලකුණු දෙකයි. දැන් අපි ලකුණු දෙකක් එකතු කරගෙන ඉවරයි. ඒයි
kale tak pere wistapane meter kia lapung ka. Te prasna lo kolo na tala ngana lati na kale man tak pere kia gan no neto tak pere daya gan no. Kote ara kotu kole tia no nang hari malesi kotu kole na ara gan no eno. Dan te kana pote kia kole gan no to. Ita kota nyaman ta eksel ina weno ma tani kota gata na hari miwa dete. Then meter na kia dete. Deka, Luna, Apel, Paha, Ayan, Matu, Aja, Nanya, Nanya. Hey, Tappar dahai ni api do. Mang ee kanan tu pulakun pura video. Me patta kocchir on idu, me patta vista apa ni? Kiyak kode. Siyak. Patta kotu siyak kan na adu? Ne. Apo ne, kotu siyak kode ka? Hey na mokokaran, dahai dahai kao. Dahai. Miss, dear, Hataliha, Panaha, Hector, Hector, Asur, Anu, 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 Madiuna, Siya, Kila, Putu, Ekola, Kepetra, Gatara, Hai. Deng, Api, Lakhun, Karna, Mama, Laksha, Dekai, Lakhun, Karan. Ogole, Itum, Laksha, Lakhun, Karan, None, Enisa, Palavani, Laksha, Dekai, Lakhun, Karan, Karan. Maka, Itu, Palavani, Laksha, Bindu, Bindu. Kota mana bintu apa bintu ya? Mana bintu? Mana apa mana lakshya itu kian? Kau nama kian orang orang lo? Maka mana tadi kian nama? Mana lakshya? Malu kau mana maka tadi kian nama? Mula? Mula lakshya mana tadi kian? Bintu apa bintu itu kian nama mula lakshya. Kalau nak lakukan apa, bintu bintu ini nak ramal lakukan apa, none? Kali penting, kai bahaya. Kalau kali penting, kagatam itu ni bahaya kagatam. Kalau normal lakukan apa, hari laksa lakukan apa, kalau katilnya apa, dam ni, bintu itu terkadu. Kalau kalau katilnya terkadu dam ni? Katil. Katilnya kai, nak katil dah, hari ini pas dekat visa, nanti wajib lakukan apa, none? Lakukan kalau prestasi ya kan? Hah, dengan ini. Bagaimana nama kau kuat? Mana kalau itu? Wista apa? Kalau prestasi. Wista apa? Kalau prestasi. Yang kita kan lesson ada rule dia lah. Ada berapa? Ada berapa kalau ni? Satu nombor tu lesson orang tiada nombor. Ada dua dia, pen salur tu. Tapi kalau S dia lain non part tu. Apa lagi? Muka la non non ni dia ni. Dari segala atau sana, pasti ada yang kerana laksa di kopernya. Madu dham sarang dari berai, sahel dari berai. Lu syarat juga. Laksa kan madu syarat. Isteri nuan jela. Jangan kita tidak lagi. Dan yang kerana,
Maka talaan nun eh. Hala. Amnat prastari. Senuka, yulada. Pawani ada sadyak na yan, Pawani. Pawani, yulada nila. Audi. May kare ka danda? Motor atir dewani kare da? Dewani kare. May kata tiwala di kiela. Pasyan, may kata tiwala da? May kata.
itu udah kan di anda kan nona tuh
Pertanda terlebih ini kan? Kalim pare yang berjalan makan. Pravegen? Ikkama pravegen yana. Ikkama pravegen yana. Meter pansi yakin. Ikkama pravegen yana kota api nama kia nama. Eka akar pravegen. Ikkama pravegen yana kota kia nama eka akar pravegen kia. Eka akar pravegen tau yana vastu kia nama. Eka pravegen yana vastu kia nama vastu kia nama. Aloke. Ekkama pravege yano. Aloke pravege. Ekakari pravege. Kiya dame aloke pravege age. Tapparede kilometer lakshya thune. Aloke pravege ma methane liyenawa MS Vinayaken liyenawa. MS Vinayaken liwwot ekai bindu hata kiyada thunai hayai hatai hata orang macam apa begini ya? Tuna, ayam, apa? Ada apa begini ya? Kita kata kilometer kalau paham kan? Kilometer kuat hand kaki bukan ini, laksa kan? Itu mana? Ah, itu mana alam ke pravegi sana buat? Ekakar pravegi tu ya? Ni kaya ni okay, hari makan apa pilihan ni? Bindu atai, bikai, tulai, hatai, pahai, ayai, hatai, atai. Bindu atai, tulai. Tulai, ayai, atai. Kita mampu lihat di sini, maka jalan ke pravegi. Mereka kilometer ke, bindu tu nak kapan? Kilometer ke, bindu tu nak kapan? Hei, saya api antar jati ke kapolin hadapan kita unnoe ganak ya. Bindu atap meter tu nai, ayai. Tapi red meter bindu meter tu begini jangan aloke, eka kar pravegi. Aloke pravegi hari itu mari hei, kita kiuwe. Tapi eka kar pravegi jangan ikat ya. Pasta. Pare api dah kalah deh nai. Kau eka kar pravegi jangan. Pelan. Meter sih yang dua puluh lima ekar kar pravegi India. Hai. Tahu kau dia dah. Plane, plane. Kami balar ini na plane gitu, deginya. Ah, jet teh mampir dumpar, tapi na sudu dumi rak, tapi na jet ekar kar pravegi. Yang mau kau itu udah mau kau ini super panik je lah, asyik aneh macam. Balu orang panik je lah, kisah bawa awak ni, kerana ini yang awak tak kau pergi ngai. Tapi orang orang ni, kita ni dalam kade, tapi kita ni apa? Iskold na, kita ni apa? Basol ni apa ni? Tapi kita ni dalam kade, tapi hari tu ni apa? Tapi yang tak kau pergi ni, kau tu hari makan hamil aku ayah gerwi netang. Si pare ayah ni, kerma begi ni, apa? Jadi ni apa? Kadeknya apa? Kadeknya pergi lama, waktu lama. Kita kata ini meh, api ekakar pergi ni apa? Api ayah ni lah, orang. Apa ekakar pergi? Ada apa? Pare meh, dia orang tu apa ekakar pergi ni? Tu berapa dia? Ayah ni dia, pimpin saja. Itu ni, kerma begi ni apa? Api begi, kau? Kerma pergi. Itu ni, kerma pergi ni apa? Orang, api ekakar ni apa? Ekakar pergi. Itu tu wastu ak, eka kar pravegen cahli tu benawa, na, me wastu eka kar pravegen cahli tu una, tapper dahaya. Eh me eka kar pravegen cahli tu benawa, na, emma wastu we, wisata pun kal, apa yang main nama kala, ni kal wisata pun ni,
ඉස්සලා y අක්ෂය කියන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරය කොහොම එකක්ද කොහොම එකක් කියන්නේ ප්‍රස්ථාරයේ හැටි මොන වේගවත්ද මොන වේගවත්ද සරල රේඛාවක් ගණන් වල හැටියට මෙහෙම කෙලින් ඉල්වලට අපි කියන්නේ සරල රේඛාවක් සරල රේඛාවක් මේ ලක්ෂයට මොකක්ද කියන්නේ මෙන්න මෙතන මම දැන් පටන් ගන්නකොට නමක් කියනවා මූල ලක්ෂය මූල ලක්ෂය එතකොට ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙන වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් කියන්නේ මොකද්ද එක්කම ප්‍රවේගයකින් ඇවිදගෙන යනවා එක්කම ප්‍රවේගයකින් වාහනයක් යනවා එක්කම ප්‍රවේගයකින් ගුවන් යානයක් යනවා එක්කම ප්‍රවේගයකින් ළමයෙක් දුවනවා එහෙම යනවා කිසි බාධක නැති වෙන්න ඕනේ සමහර අවස්ථාවල එහෙම පුළුවන් යන්න මෙතකොට ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන වස්තුවක මොකක් හරි වස්තුවක් එකම ප්‍රවේගයෙන් යනවා නම් එම වස්තුව සඳහා අපි විස්ථාපන කාල ප්‍රස්ථාරයක් ඇන්දාම දැන් ඇන්ද දෙකක් මෙන්දද ඇන්දාම මේ ප්‍රස්ථාරය මොන ලක්ෂය හරහා යනවද මූල ලක්ෂය ලක්ෂය හරහා යන මොන රේඛාවද සරල රේඛාව එතකොට විස්ථාපන කාල ප්‍රස්ථාරයක් තියනවා නම් මූල ලක්ෂය හරහා යන සරල රේඛාවක් තියෙන ඒ වස්තුව අනිවාර්යෙන් ඒකාකාර ප්‍රවේගයෙන් යන වස්තුවක් දැන් හරි ගියාද තේරුණාද අපිට කියන්නේ තේරුණා එහෙනම් දැන් අපි යටින් ලියාගමු යටින් ලියාගමු මෙම මෝටර් රථය කියන්නේ කාර් එකට මෙම මෝටර් රථය 50 ms ඍණ 1 50 ms ඍණ 1 ඒකාකාර ප්‍රවේගයෙන් 50 ms ඍණ 1 ඒකාකාර ප්‍රවේගයෙන් දහයයි එස් කියන්නේ මොකක්ද? අපර 10. අපර 10ක්. 10යි එස් චලිත වී ඇත. ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක මොන ප්‍රස්ථාරයද? විස්ථාපන කාල ප්‍රස්ථාරය මූල ලක්ෂය හරහා යන මොන රේඛාවද? සරල රේඛාවක්. සරල රේඛාවක් කියන්නේ කෙලින්ම ඔතන ලියාගමු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක විස්ථාපන කාල ප්‍රස්ථාරය විස්ථාපන අතුරු බලලිය විස්ථාපන කාල ප්‍රස්ථාරය මූල ලක්ෂය හරහා යන සරල රේඛාව මූල ලක්ෂය හරහා යන සරල රේඛාව මූල ලක්ෂය හරහා යන සරල රේඛාව. මම ටිකක් ඉඳගන්න මෙන්න මෙතන නැතුවා.
ඔකෝ ලව තොරතුරු ටික තියෙනවානේ මේ ප්‍රස්ථාරය දැන් මම සම්පූර්ණ කරන්න නැත්නම් මමයි ප්‍රස්ථාරය ඇඳලා නැති ඔයගොල්ලෝ ඔක්කොම ඇඳලා තියෙන ප්‍රස්ථාරය මෙතනින් ගත්තොත් මෙතන මේ මේ විදිය මෙතනට 500 හරිනේ 500 විස්තර හරි මෙතන කියන මෙතන එනවා 10 එතකොට ප්‍රස්ථාරය ඇඳුත් අනුක්‍රමණය අපි දුරකාල ප්‍රස්ථාර වල අනුක්‍රමණය හෙව්වා. හෙවුණාට දැන් අද අලුත් මොන කීපයක් තියෙන හින්දා මම මේ අනුක්‍රමණය කියලා දෙන්න හදනවා. මේ අනුක්‍රමණය ඔයගොල්ලෝ වචනේ අහලා තියෙනවද කියන්නේ ඉස්සෙල්ලම වට. වචනේ අහලා තියෙනවද අනුක්‍රමණය? ඔව්. වචනේ අහලා තියෙනවා. අනුක්‍රමණය කියන්නේ දැන් තේරුම් ගන්න පොත්වල ලියන්න බෑ නේද හරි? පෑනත් එක්ක කරන්න බෑ. පෑන තියලා අහගන්න. එතකොට අනුක්‍රමණය කියන්නේ මේ ප්‍රස්ථාරයේ අපි මෙන්න මෙහෙම එකක් ඇඳා. කොහොම එකක්ද මේ ප්‍රස්ථාරයට අඳිනවා මෙන්න මෙහෙම එකක්. මෙතනින් අඳිනවා මෙතෙන්ට ලම්බකයක්. එතකොට කොහොමද 10ට නෙන්නේ? මම මේ උසට කියනවා මේ y අක්ෂයේ උස නිසා y ඩෑෂ් කියලා. ඒ එක ඊළඟට අපි ගන්නවා මේකේ අනිත් පැත්ත. අනිත් පැත්ත කියන්නේ මෙන්න මේ පැත්ත. මේ පැත්ත මෙතනින් මෙහෙම ලකුණු කරගත්තොත් ඒ පැත්ත x අක්ෂය නිසා මම මෙතනින් ලකුණු කරනවා x ඩෑෂ් කියලා. දැන් ගණන් වලදී වේවා විද්‍යාවේදී වේවා ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියන්නේ අනුක්‍රමණය කියන්නේ සමානයි y ඩෑෂ් බෙදන්න ඕනේ මොකෙන්ද x ඩෑෂ් වලින් බෙදන්න ඕනේ අනුක්‍රමණය කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි ප්‍රස්ථාරයට මෙන්න මෙහෙම ලම්බකයක් ඇඳාම මෙතනින් මේ පැත්තට එහෙම ඇඳා මේ උස y ඩෑෂ් මේ දිග x ඩෑෂ් x අක්ෂයේ මේකෙ දිග මේ පැත්ත y අක්ෂයේ මේ අවසාන ලක්ෂයට උස. එතකොට දැන් අපි අනුක්‍රමයේ හදමුකෝ බලන්න මේ බලන් ඉන්නේ මොනෝ. කීයද y ඩෑෂ් කියන්නේ අගේ කියන y ඩෑෂ් එක අගය. y ඩෑෂ් වල අගේ කීයද? අත උස්සන්. y ඩෑෂ් වල අගේ කියන්න පුළුවන් අය අත උස්සන්. y dash වල කොච්චර උසයිද y dash කොච්චර උසයිද y dash කොෂානි 500 500යි y dash වල උස මෙතන යගේ එතකොට y dash වල උස මම කොළපාටින්ම ලියන්නම්කෝ y dash වල උස 500යි ඒකකේ කුච්ච කියන්නකෝ මොකද 500 500 මොකක්? තව 500 මීටර් 500 ඒක y ඩෑෂ් කියන්නේ මීටර් 500යි. ඊට පස්සේ මේ කොළපාට ඉර තියෙනවා මෙතන මේ ඉන්න. x ඩෑෂ් කියන්නේ කීයද? x ඩෑෂ් කියන්නේ කීයද? 10යි. x ඩෑෂ් කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට මෙතන 10යි. ඒ නිසා
මෙතන මට ලියන්න පුළුවන් 10. දැන් බෙදමුකෝ බලන්න. 500 බෙදලා 10. කීයද උත්තරේ? 50. 50. මෙතන ඒකකය S. එහෙනම් මේකට 500 ඉලක්කමෙන් 10 බෙදුවාම නම් 50. ඒකක සුළු කළා කියන්නේ? M S විනයක. අනා MS විනයක කියන්නේ මොකක්ද අපි දැන් ගාන හදලා තියෙන්නේ? මොකක්ද 50 MS විනයක කියන්නේ? තප්පරයට මීටර් 50. මේ කාර්යයේ මොකද්ද? මොකද්ද තප්පරයට මීටර් 50 දැන් ප්‍රවේගය. ප්‍රවේගය 50යි කියන්නේ තප්පරයට මීටර් 50යි. 50යි ms in එක කියන්නේ තප්පරයට මීටර් 50යි. තප්පරයට මීටර් 50යි කියන්නේ මේ කාර්යයේ ප්‍රවේගය. එහෙනම් විස්ථාපන කාල ප්‍රස්ථාවයක අනුක්‍රමණය හේවොත් y' බෙදීම x', එහෙම නැත්නම් අනුක්‍රමණය හේවොත් මොකක්ද ලැබෙන්නේ මේ වස්තුවේ? ප්‍රවේගය. ප්‍රවේගය. මේ වස්තුවේ ප්‍රවේගය ලැබෙන. හරි ගියාද? දැන් ප්‍රස්ථාරේ y' ලකුණු කරලා x' ලකුණු කරලා අනුක්‍රමණය හොඳ සිහි කල්පනාවෙන් හොයලා මෙතෙන්ට වෙනකන් එන්න උත්තර දිග දෙකක් ගහන්න. හරි දැන් කරගෙන යන්න. අපි හොයන්නේ මේ ප්‍රස්ථාරේ අනුක්‍රමණය. අනුක්‍රමණය කියන්නේ y' බෙදීම x' මේ විදිහට වැඩ. කවින් හරිද? තීජ අනුක්‍රමයට ඒකක නෑ නේද? අනුක්‍රමණයට දැන් අපිට මෙතනින් එනවනේ. දැන් අපි ගන්නෙ මේවනේ. එතකොට මෙතන ඒකකයක් එනවා. ගණන් වල මෙහෙම ගන්න නෑනේ. ගණන් වල එහෙම ඒකක්ද? ගණන් වල ඒකක් කොහොමද මෙතන යක්ෂයේ තියෙන ඒකක ගන්නද? නෑ. මෙතන ඔක්කොම ඉලක්කන්නේ නේ. ඔව්. එන්න ප්‍රශ්නයක් නෑ. අපි දැන් ඒකක දාලා තියෙනවනේ. අපිට ලියන්න වාක්‍යයක් කියන්නකෝ. ඉවරද වැඩ? අපිට හදිසියක් නැහැ, වෙලාව දෙන්න පුළුවන්. වාක්‍යයට වැඩ කරන්න එපා. ඉඳලා ඉවරද රිද්මා? පවන් ඉවරයි. අන්තිමට කැන්ටි. මේ ලියාගෙන හරියට තියාගන්න. කලබලයක් නැහැ. කලබල වුණොත් මේ පාඩම තේරෙන්නේ නැතුව යනවා. අන්කීවර මේ පාඩම ඔයගොල්ලෝ 10 පොත් දෙකේ 10 පොතේ දෙකේ තියෙන අමාරුම පාඩම මේ. ගණන් කලවන්න ඒකයි. දැන් ඉවර නම් අත උස්සන්න. මට වෙලාව හිතාගත්ත හැකි. 3 දෙනයි දැන් අත උස්සගෙන ඉන්නේ. තිනුජ ඉවරයි. මනුක පවනි අනිත් අය දැන් හැමතිස්සෙම ප්‍රමාද වෙන අය අත ඉක්මන් කරන්න ඕනේ. තමන් හැමතිස්සෙම ප්‍රමාද වෙන බව තේරෙනවනේ.
දැන් අපි මේකට ලියන්න යන්නේ මොකද ලියන්නේ මොන ප්‍රස්තාරයක්ද මේක විස්ථාපන විස්ථාපන කාල ප්‍රස්තාරයක මොකෙන්ද අනුක්‍රමණයෙන් විස්ථාපන කාල ප්‍රස්තාරයක අනුක්‍රමණයෙන් මොකද ලැබෙන්නේ මො වස්තුවේ ප්‍රවේගය ලැබි ප්‍රවේගය ලැබි හරි එහෙනම් ලියවමුකො ලස්සන අකුරු ලියගන්න මෙම්මෙන් ගහලා ගන්න විස්ථාපන කාල ප්‍රස්තාරයක විස්ථාපන කාල ප්‍රස්තාරයක අනුක්‍රමණයෙන් විස්ථාපන කාල ප්‍රස්තාරයක අනුක්‍රමණයෙන් විස්ථාපන කාල ප්‍රස්තාරයක අනුක්‍රමණයෙන් එම වස්තුවේ ස්ථානක් ලැබේ අපි දව එක ගානක් හදන්න. හරි? ආ ඔයගොල්ලෝ තමයි තනියෙන් කරන්නේ දැන්. මම වගුව දෙන්නම්. තනියෙන් කරලා අනුක්‍රමණය දක්වා යන්න. මම විස්ථාපනයේ මේ උගින් ගන්න මේ අපිට බෙදා ගන්න ලේසි වෙන්න. Istapane bija. Kalaya. Ida se pravega. Pravega main eka kya? M.A. Srinay. M.A. Srinay eka. Api ganna vastu ap. Tattara pahakata ka. Bindua. Eka. අපි ගන්නවා ළමෙක් බයිසිකලයක් පදගෙන යනවා හරි බයිසිකලයක් පදගෙන යනවා කුඩ්සයිකල් එක පදගෙන යනවා ඔන්න ගෙදර නවත්තලා තියෙන බයිසිකලේ නවත්තලා නෙදී ගෙදර බයිසිකල නවත්තලා තියෙනකොට විස්ථාපන බිඳුවයි කාලයේ බිඳුවයි ප්‍රවේග බිඳුවයි නවත්තලා තියෙන ගැරේජෙදි ඔන්න දැන් පදින්න පටන් ගත්තා පදින්න පටන් අරගෙන තප්පරයක් යනකොට මෙයා යනවා මීටර් 5 දැන් තප්පර දෙකක් යන ගියක් යනවා 10 6 දැන් ඉස්තෙන් ගොඩක් තියෙනවා පුරවන්න. එතකොට ආ තුන් වෙලියක නේද මේ? මොන දාලා මේ වගුව සම්පූර්ණ කරගන්න ඔවිස්සේ. තුන දාලා වගුව සම්පූර්ණ කරගන්න. මේ චලනයේ වෙන වස්තුවක තොරතුරු තියෙන්නේ. අතිපත්‍ය ඔය වගේ වගු තියෙන එක 100ක් විතර. මේ මෙලි ගහන්න ඕනේ දින. අතිම
ඔබට බලවන මේ වගේ සිස්ටම් එක තේරෙනවා. මම දාන්නම්. අත්පතේ જાති වගේ මම ගොඩක් කිය. මම විකටම ගන්නවා. සම්පූර්ණ කරගන්න මේ විදිහට. අකෝ සම්පූර්ණ කරන්න ඉස්සෙල්ලා. අච්චුපතනි කම් පෙරල බාන පිටුවංග දිගටම දාලා තියනවා ලා නිල් පාට තද නිල් පාට ඈ. ඉරාති වගු 28 වෙනි පිටුවෙන් පටන් ගත්තාම 28 29 30 32 33 36 37 දිගටම තියනවා තවත් තියනවා. දැන් හිස්තන් ටික පෙරවුවා. ඉවරයිනේ සහේල. ඔව්රි. මෙතෙන්ට කීයද චලනී නිතේෂා? මෙතෙන් කීයද චලනී? 15 ටීචර්. 15. මෙතෙන්ට කීයද තිසරණී? සරණී නුවන් ගලා මෙතෙන්ට කීයද? මෙතෙන් කීයද මරුක? විසිරි. විස්ස මෙතෙන්ට නම් 15 කීයද? මෙතෙන් එහෙනම් කීයද? විස්ස. මෙතෙන්ට කීයද කවීන්? ප්‍රවේගය මෙතෙන්ට කීයද? පහ. මෙතෙන්ට කීයද? පහ. 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 එතකොට මොන ප්‍රවේගයක් කියලාද කියන්නේ? එකම විදියට. මොන ප්‍රවේගයද අපි එකට කිව්වේ? ඒකාකාර ප්‍රවේගය. අපිට පාරේ කිසි බාධකයක් නැත්තම් අපිට ඒ විදියට යන්න පුළුවන්. එහෙම යන්න බැරි බල්ල පනිනවා අරක් පනිනවා ඉස්සරහින් ට්‍රේවිල් එකක් එනවා පස්සේ රක් එනවා අපි පව කරගෙන යනවා ඕම නිසා අපිට ඔය විදිහට යන්න බැරි කාල බාධාවක් නැත්තම් අපිට ඒකාමාර්ගයෙන් යන්න පුළුවන්. මෙතෙන් දත් එන්නේ පහ. දැන් මේ වස්තුවේ ප්‍රවේගය පහයි 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 කියනවා. ඒතර ඒකාකාර ප්‍රවේගය. දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ මේ සඳහා ප්‍රස්ථාරය අඳින්න තියෙනවා. දැන් අඳින්නකො ප්‍රස්ථාරය මෙහෙම ලියාගන්න. ප්‍රශ්න පත්‍රයක දෙන හැටි ලියාගන්න. අදාළ තොරතුරු සඳහා විස්ථාපන කාල ප්‍රස්ථාරය අඳින්න. අදාළ තොරතුරු සඳහා විස්ථාපන කාල ප්‍රස්ථාරය අඳින්න. විස්ථාපන කාල ප්‍රස්ථාරය අඳින්න. විස්ථාපන කාල ප්‍රස්ථාරය අඳින්න. දැන් අඳින්නකෝ බලන්න. විස්ථාපන කාල ප්‍රස්ථාරය දැන් හැමෝටම පුළුවන්.
කාලය මෙච්චර ඕනේ නැනේ. ඇයි පහයිනේ ඕනේ. කාලය පහයි ඕනේ. එක දෙක තුන හතර පහ දැම්මා නම් කාලය දාන්න එක දෙක තුන හතර පහ. කාලය අතත්තර. එක දෙක තුන හතර විස්ථාපනය පහ දහය පහළොව විස්ස විසිපහ අක්ෂර ලබමු කරේ නෑ විස්ථාපනය මීටර් කාලය තත්පර ප්‍රස්ථාරය ලකුණු කර බිඳුව බිඳුව එක පහ දෙක දහය තුන පහළව එහෙම ලකුණු කර දැන් ඉවරයි. දැන් එතකොට ලක්ෂ ටිකක් ලකුණු කරා. දැන් මම තමයි ලකුණු කරලා ඉන්නේ. දැන් මම ගන්නවා. මෙතන මෙතන ගන්න. පහයි. පහයි මෙතන දීපා. මට කොටු නැති නිසා ඉතින් චූටි ඇදයක් නෙයි ඈ. ඔයගොල්ලන්ට කොටු කියනවානේ. දැන් ඔන්නෝ ප්‍රස්ථාරයක් එන්න. ප්‍රස්ථාරය ප්‍රස්ථාරය අනුක්‍රමණය y dash බෙදීම x dash. හය දෙනෙක් අදලා ඉවරයි. විදුල් ජයවරයි, හොෂානි, විනේෂ්, චරණිතේෂ, සහේල, හේමික. අනිත් අය චුට්ටක් ඉක්මන් කරන්න. හැම තිස්සෙම පහු වෙන අය පොඩ්ඩක් කල්පනා කරන අනේ මාව හැම තිස්සෙම පහු වෙනවා. විශේෂ නරුන්දි දෙවරයි මනුක මදු දහම්සරහ ඊයේද මදු අනුක්‍රමණය ආවේ ඊයේද විශේෂ නරුන්දි ක අනුක්‍රමණය ආවේ පහයි එම්එස් වෙන එකයි ඇයි අනුක්‍රමණය මොකක්ද එන්නේ අනුක්‍රමණයෙන් එන්නේ මොකද්ද? ප්‍රවේගය එන්නේ. අනුක්‍රමණයෙන් ප්‍රවේගය එනවාද ප්‍රවේගය 5 ms විනේක කියලා එනවා. දැන් මම මෙතන හදන්න හදන්නේ. මේක චුට්ටක් මකලා අරගෙන මම අනුක්‍රමණය
Anu pramanaya. Samanai y dash vedima x dash. Y dash kiya da me prasne usane. Hai metrin gata tri me usane. Kiya da tokota enne 25. 25 meter. Ina passe x dash. X dash kiya vedini da meten. Kiya. 5. S. Itu ilang kasih lu kerama visi paha, beda ima paha. Rupiah visi paha ada paha eka si paha. Eh inda paha, eka ke ms wina eka kira suruena. Paha i ms wina eka kira suruena. Teng, itu pakai jati ya kanang hari dia ada. Audi. Audi. Tapar paham gak anak kota? Kau yang kayak paham kute, no udah mustahil apa paham kute, no itu. Tapi dari nikah gak nanti kan? Dah wis, eh maybe nih dah wis itu. Tapi kan? Dah wis dia atau ni mana? Har lamia dua puluh kali tiga kadal lagi. Lamia nam tapar dah ayat dua. Apa ni? Kanan pura lamia meter panah dua no. Meter panah atau di lamia itu dia? Dah tu nempal dia meter panah. Meter panah dua puluh kali. Kali tapar panah. Provegaya tiri, purwanda provegaya me teri. Provegaya peliya toran, purwanda. Kya denne, provegaya ne kya na? Dahai. 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 Di mana dahai ne? Oudi. Bisa dengan berdua daya itu ya, tuan berdua daya, atau yang berdua daya, panah paham berdua daya. Kini saya memperi ya, dikata menama daya, daya dia. Dengan, mana dan tamai gana dia, dia akan paling ini kotas, pasca pertanyaan dengan mikir mandang dia, ya. Paling ini kotas, Alam ini kotor sah. Ada alat toraturu sandaha. Ada alat toraturu kimi mewagwe toraturu. Ada alat toraturu sandaha. Vista apne kala prastarya kandil. Ada alat toraturu sandaha. Vista apne kala prastarya kandil. Deka prastarai anukramaneya soyanne. Prastarai anukramaneya soyanne. Tuna. Prastare anukramanein
වස්තුව පිළිබඳ කුමන රාශිය ලබාගත හැකි වස්තුව පිළිබඳ කුමන රාශිය ලබාගත හැකි දැන් හදන්න හදලා අපි ඉන්ටර්වල් ගමු ඈ සෙව්වන්දි විශ්වික හස්තාරය අඳගන්න පුළුවන් නේ සෙව්වන්දි මනුක ඉවරයි ප්‍රස්ථාරය ඇඳ අනුක්‍රමණය කීය දෙන්නේ අනුක්‍රමණය පනා බෙදීම පහනේ නේද පහයි ඕ පහ මිශ්‍රණය අනුක්‍රමණය එන්නේ පනා බෙදීම පහනේ ඕරි එතකොට කීයද අනුක්‍රමණය ලැබෙන්නේ වස්තුව පිළිබඳ කුමන රාශියද විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය මොකද ලැබෙන්නේ වස්තුවේ ප්‍රවේගය ලැබෙන්නේ දැන් මේ જાතියවා හරි වගේ නේද හරිදී හරි විභාගයට දාන දුන්න සැද හරි જાතිය හා එහෙනම් දැන් වෙලාව 7:30 න් පටන් ගත්තේ 7:30 කෑම කාලා 7:35 8:10 විනාඩි 15ක් ඇති නේද 8:10ක් තියලා පටන් ගමු. හරි. 9ට ඉවර කරනවා. 8:10ක් තියලා එන්න. විනාඩි 15ක්. අපි අන්තිමට කතා කරපු ගාන. මම කියන අන්තිම කතා කරපු ගාන දෙන්න අපි. 5:10ද? 10යි. 10 20 30 50ද? ඔව් ටීචර් මම හයි මෙතන තමයි ඉතිරි වෙන්නේ
Dan mereka lihat kan, nah, hebat metode mata itu orangnya tahu, kan? Metode tahu itu orangnya. Yang disa metode itu yang lebih dia terlihat. Kalau metodenya? Ya, lu terlihat. Oh, lu terlihat. Halo, dengan tahu mereka kita cuta kerja lah dah ni. Metode orang apa kita akan lakukan? Hebat ni. Kalau metode ini pasti memang tuh itu macam berak tiap. Ini berak yang mana tahu? Pahai, hayai, hatai, yatai. Tapar tuh nak kerja lo? Ayai, atai, atau mana kamu dia? Tapar tuh nak kerja? Kau tuh nak kerja lo? Negeri mana? Di mana mana dia? Mereka purawan nepa? Mereka kibun aja mama kau tuh unik ya lo? Panah yang nawatta, na purawan nepa? Panah yang nawatta, na mewinaika kia lo dengannya ambil. Kita kata purawan nih? Tapra hai tau ni tapra itu puruan ni pak. Mehistem hai puruan ni pak. Meten tu mana kan istilah kan balada liaga. Mereka mana kotor sahaja yang kira dengan hal ini, dia jadi pelan pelan dulu. Ready. Hari cuaca. Dan pelan tiada mesum. Saya mesurin dia lah. Mereka yang ada anak itu, angkibannya, amar bapa ada mungkin lapor dia. Dan mereka balakan anak itu, yang ada anak itu memang perjalanan karena dua orang dia orang yang sunat, darat, cerat, dan mungkin sunat dia ni ada ni mungkin. Dan bana dia ni pun ada ni inno, bukan ni pun ada ni inno. Kau beri muka kerja dia pun istilah ada ni inno. Apabila kan hati mereka apa yang agak ni ni, then, me apa dia yang katte istilah bagua mai, istilah bagua mai dia nak me ker pastari buatkan dah, pastari anda anak kemana hewa, apa kerja? Itu orang metari ni, hatap purawan na apa? Pasal itu apa yang apa yang aku awas sampai lagi. Deng haya hatta atta katan derek yang nai yang ni. Mereka purwagun yang ni pada mu juta para kuecai mereka balagin. Hatta hatta asuhi lada yang ni apa? Eko golan tu puluan deh. Demang wedeka kila deh ni. Deng lagan aku ecai wede onna bicycle lekatta. Baik sekali, orang kan melamai agaknya jika naik telat, dengan itu kita binduai, istapane binduai, kalle binduai, pravegya kerjite mana binduai, dengu, baik sekali orang kan pedagangnya, yano, tapre meter dahaya, kiana dengan tapre meter meter, segila, tuhan tapre atau meter, tiap gila, hatren tapre meter, hatren tiap gila. Pas seni tapre itu meter panah dia, dah agen inno. Mereka melayan ni mereka bicycle yang kadeh yang, dah muka kadeh lagi dia, apa dia muka dia nak main? Kita sih kadeh dia nak lagi kadeh agen itu dia nak. Kita kadeh lagi bicycle? Atau lagi? Bukan ni. Kadeh laga bicycle ni natar keran, then natar keran, natar keran latihan awa, tak per tunak, tak per tunak bicycle ni kadeh laga natar keran,
ඇයි නතර කරේ කඩේ ගිහ බඩු ගන්නනේ දැන් බයිසිකලෙ පැදගෙන ගිහිල්ලා නතර කරා දැන් මං අහන ප්‍රශ්නේ බයිසිකලෙ කඩේ ළඟ නතර කරා දැන් අපි මේ මැන්නේ මේ විස්ථාපනයේ මැන්නේ එයාගේ ගෙදර ඉඳලා එයාගේ ගෙදර ඉඳලා පළවෙනි තප්පරේ මීටර 10ක් ගියා දෙවෙනි තප්පරේ මීටර 20ක් ගියා තුන්වෙනි තප්පරේ මීටර 30ක් ගියා හතරවෙනි තප්පරේ මීටර 40ක් ගියා පස්වෙනි තප්පරේ මීටර 50ක් ගියා දැන් කඩේ ළඟට ආවා බයිසිකලේ නැවතුණා නැවතුහාම නැවතුරාගෙන ඉන්නවනේ නැවතුහාම විස්ථාපනය කීයද 6වෙනි තප්පරේ හයවැනි තප්පරේ විස්ථාපනය කීය දත උස හේමිල විතර ඇත උසගෙන ගේ ළඟ ඉඳලා තමයි විස්ථාපනය වෙන්නේ කෙලින් පාරක් එතකොට විස්ථාපනය කීයද හයවැනි තප්පරේදී ඔබ සරා කියනවාද මනුක කියනවාද හේමික කියන් කීයද කියලා 50යි මීට 50යිනේ ඇයි බයිසිකලේ නැවතුවාට පස්සේ ගෙදර ඉඳලා බයිසිකලේ ළඟට තියෙන දුර වැඩි වෙනවද වැඩි වෙන්නේ නැහනේ 50යි 50න් නැවතුවා එහෙනම් 6වැනි තප්පරේටත් කීයද 50 දැන් තාම බඩු ගන්නවා කඩේ සෙනග සෙනග නැතත් ඉතින් බඩු ගන්න තප්පර 3-4ක් යනවනේ තප්පර දෙක බැගෙන යනවා හරි එතකොට 7 වෙනි තප්පරේටත් 50යි 8 වෙනි තප්පරේටත් 50යි අයියෝ කඩේ ළඟ නැවතිලා දැන් බඩු ගන්න සීනි ආල් පිටි ඇඳිලා ඉතින් මුදලාට සල්ලි දීලා ඉදුමත් අරගෙන බාන හරිද කියලා බලලා තාම බඩු ගන්න දැන් විස්ථාපනය කීයද 50යි 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 මෙයා කඩේ පැයක් හිටියොත් විස්ථාපනය කීයද අපි පැයක් හිටියොත් මේ විස්ථාපනය කීයද 50යි 50යි ඒක වෙනස් වෙන්නේ නැහැ විස්ථාපනය අපි මනින්නේ ගෙදර ඉඳලා බයිසිකලේ නවත්තපු දවසේ එතකොට 50යි 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 කියලා යනවා කාලය ගත වෙනවා කාලය නවතින්නේ නැහැ බයිසිකලේ නැවතුණාද තප්පර පහෙන් බයිසිකලේ නැවතුණා බයිසිකලේ නැවතුණා තප්පර ගාන යනවා ඔබ සුවදෙන් තප්පර ගාන යනවා හැබැයි විස්ථාපනය 50යි 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 තාම 50යි ඊතර විස්ථාපනය වැඩි වෙනකම් මොකක් වෙන්නද වෙනස් වෙන්න නම් 50ට වෙනස් වෙන්න නම් මොකක් වෙන්න ඕනද විස්ථාපනය වෙනස් කරනවා හරිද? අදින්න. උගලේ වදින්නවා. ඒ කඩේ නැතුව අපි කියමු ඒ කඩේ සීනි නෑ එහා කඩේට යනවා. අන්න දැන් ආයේ විස්ථාපනය වෙනස් වෙනවා. හරි? එතකොට මෙහෙම ප්‍රස්ත මෙහෙම රවගුවක් තිබුණොත් ගියා 10 20 30 40 50 කියලා වගුව ගියා. ඊට පස්සේ 50යි 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 යනවා නම් එම වස්තුවේ චලිතය ගැන මොකද කියන්න පුළුවන්? එම වස්තුවේ චලිතය ගැන මොකද කියන්න පුළුවන්? කාලය යනවා විස්ථාපනය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඒ වස්තුවේ චලිතය ගැන මොකද කියන්න පුළුවන්? ඒකාකාර විස්තර. මේ වස්තුව කොහොම තියෙන වස්තුවක්ද? නිශ්චලතාවය. ඒලෝ තියෙන වස්තුව නැවතිච්ච වස්තුවක්. නැවතිලා මේ වස්තුවේදී අපි කාර් එක නවත්තනවා නැවතුනට පස්සේ නැවතුනට පස්සේ යන්නේ නැවතුනට පස්සේ විස්ථාපනය ගන්නවා කාලය යනවා වාහනේ නැවතුනා එතකොට මෙතන මෙතෙන්ද වෙනකන් මේ වගේ ප්‍රස්ථාර ඇඳා දැන් මේක මේ තප්පර පළවෙනි තප්පර පහ තුන 10යි ms එක ඒකාකාරව වේගෙන් චලිත වුණා ඊට පස්සේ මේ වස්තුවේ විස්ථාපනය වෙනස් වෙන්නේ නැතුව කාලේ යනවා කියලා කියන්නේ ඒ වස්තුව නැවතිලා තමයි තියෙන්නේ. නැවතිලා තියෙන වස්තුවක ප්‍රවේගය කීයද? බිඳුවයි. බිඳුවයි. නැවතිලා තියෙනවා නම් කොයින් ප්‍රවේගයක්?
නැවතිලා තියෙන වස්තුවක ප්‍රවේගය ප්‍රවේගී බිඳුව හරි එතකොට දැන් එහෙනම් අඳගන්නකො මේ වගුව තරුවක් දාලා වගුව තරුවක් දාලා තම තවතුරු ටික දාන්න අපර දුනක් අපි දැන්ම නැවතිලා ඉන්න ඇති අපර දුනේ නම් කඩේ ගිහින් ඉල්ල ඉන්නම් වෙන්නේ නේද අපර දුන කඩේ ගියා බඩුවන් ගියා කාඩ් එකෙන් සල්ලි ගන්නත් අපර දුන වාඩි අමන්නේ දැන් හරි දැන් මම වැඩේ සවුත් වෙන්න යන්නේ වගු ඉවරද හොරි එහෙනම් පළවෙනි ප්‍රශ්න කරුණාව අත උස්සන්න ඕනේ නැත්නම් මම දන්නේ නැහැ වෙලාව ඇතිද කියලා පළවෙනි ප්‍රශ්නේ එක අදාළ තොරතුරු සඳහා අදාළ තොරතුරු සඳහා විස්ථාපන කාල ප්‍රස්ථාරය අඳින්න. අදාළ තොරතුරු සඳහා විස්ථාපන කාල ප්‍රස්ථාරය අඳින්න. දෙවනි කොටස. දෙවනි කොටස. වස්තුවේ චලිතය විස්තර කරන්න. වස්තුවේ චලිතය විස්තර කරන්න. හරි අපි ඊළඟ කොටස පස්සේ ගමුකෝ. ඔක්කොම ටික දැන් කරන්නකෝ. ප්‍රවේකල් ප්‍රස්ථාරය අඳිනකොට x අක්ෂය ඕනේ තත්පර 8කට. දැන් මෙතන පොඩි වෙනසක් තියෙනවා. නිකන් අඩි රූල තියලා අර ගහ ඒ විදිහට ගහන්න කැලින්. හරියට මේ ලක්ෂ 5න් පස්සේ කල්පනාවෙන් ලකුණු කරන්න ඕනේ. දැන් කරන්න බලන්න ප්‍රස්ථාරය අඳින්න. දැන් මේ වගුවට ප්‍රස්ථාරය අඳින්න ඕන. මේ වගුව මෙතන ඉඳලා වෙනස්.
මේ ඉස්සෙල්ලා වගුව මෙහෙම නෙවෙයි. මෙතෙන් වෙනකන් ඉස්සෙල්ලා වගුවමයි. 6 7 8 වෙනකොට වෙනස්. 50 50 50 50 50 කියලා ගියා 6 7 8 ගියා මෙතන බිංදුව 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 කියනවා. ඒ වෙනස තමයි අපි දැන් කතා කරන්න හදන්නේ. ප්‍රස්තාරය අඳින්නකෝ හරියට. වෙනස කතා කරන ප්‍රස්තාරය අඳින්න. පළවෙනි තප්පර 25 අවුලක් නෑ අපි ඒ જાතිය ගොඩක් යනනේ. පළවෙනි තප්පර 5 ඒ කතාවක් නෑ. ඒක අපිට පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙතන. කොහමද? ඒක ප්‍රශ්නයක් නෑ. දැන් 6 වෙනි එකට මොකද වුනේ? 6 60ද? ඕරි. 6 60ද? නැහැ. එහෙනම් 6 කීයද? 50ම. 6 50මයි. කොන වස්තර වෙනස් වුණා. 6 50මයි. 7 එතකොට පළවෙනි එක මොකක්ද උනේ අදාළ තොරතුරු සඳහා ප්‍රවේක අදාළ තොරතුරු සඳහා ස්ථාපනකාර ප්‍රස්තාරය අඳින්න. දෙවෙනි කොටස මොකද? වස්තුවේ චලිතය විස්තර. වස්තුවේ චලිතය විස්තර කරන්න. වස්තුවේ චලිතය විස්තර කරන්න. දැන් බෑ මේ සෙවුලි ඉඳෙන් වෙනකන් ඉවරද ප්‍රස්තාරය අඳලා ඉවරද? හොඩි. මදු හරි ප්‍රශාන්ති ප්‍රස්තාරය ඇඳලා ඉවරයි හරි ටීචර් දැන් පෑන තියන්න මේසෙ උඩින් දැන් මේ මේ කෑල්ල මම මේ කියලා දෙන්න හදන්න දැන් මෙච්චරලා ආපු එකක් නේද වෙනස් එකක් දැන් ඉතින් වස්තු වල චලිත ඔහොමනේ වස්තුව චලිත වෙනවා ඊට පස්සේ නැවතිලා තියෙනවා ඉතින් ආයේ චලිත වෙනවා වේගය වැඩියෙන් යනවා අඩුවෙන් යනවා ඒකම වේගෙන් යනවා එහෙම නිතරිත වෙන්නේ එතකොට දැන් මෙතන ඉඳලා උනේ මේ බිඳුව බිඳුව කියන එකේ තේරුම බිඳුව 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 කියන එකේ තේරුම වස්තුව කොහොමද තියෙන්නේ කියන එක නිශ්චලවද නිශ්චලව තියෙනවා ගෑරේජ් එකේ නවත්තලා තියෙන වාහනේ දැන් ඔයගොල්ලෝ මොකක් හරි වාහනයක් දැන් නවත්තලා තියෙන මේ නවත්තලා තියෙන වාහනේ බිඳුව 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 විස්ථාපනයේ බිඳුවයි කාලය අපි මනින්නේ ඉතින් ප්‍රවේගයක් බිඳුවයි ප්‍රවේගයේ බිඳුවයි නිශ්චලව තියෙන වස්තුවකට ප්‍රවේගයක් නැහැ නැවතිලා ඉන්න ළමයෙකුට වේගයක් නැහැ ප්‍රවේගයක් නැහැ නැවතිලා තියෙන වස්තුවකට වේගයක් නැහැ චලිත වෙනවා නම් තමයි වේගයක් තියෙන්නේ ඒ නිසා වේගයේ ප්‍රවේගයේ නිශ්චලව තියෙන වස්තුවට බිඳුවයි දැන් ඔන්න තප්පරයක් යනවා දැන් යන්නයි හදන්නේ බයිසිකලේ පැදගෙන තප්පරයට මීටර් 10ක් ගියා. එතකොට දෙවෙනි තප්පරය වෙනකොට මීටර් 20ක් ගිහිල්ලා, තුන්වෙනි තප්පරය වෙනකොට මීටර් 30ක් ගිහිල්ලා, හතරවෙනි තප්පරය වෙනකොට 40ක් ගිහිල්ලා, පස්වෙනි තප්පරය වෙනකොට මීටර් 50ක් ගියා මේ ළමයා කඩේ යනවා මේ. දැන් ඔන්න පස්වෙනි තප්පරයට මීටර් 50ක් ගියා. ඒ 50 තුල මෙයා කොහොමද චලිත වෙලා තියෙන්නේ? ඒ ඒ මේ තප්පර පහ තුල අපි එක බෙදාගමු මේ තප්පර පහ අපිට ප්‍රශ්නයක් නැහැ මේ තප්පර පහේ වස්තුව කොහොමද චලිත වෙලා තියෙන්නේ ඒකාකාර ප්‍රවේගය ඒකාකාර ප්‍රවේගය කීයද අපි 10 10යි ms
දහයයි එම් මිශ්‍රණය එක ඒකාකාර ප්‍රවේගයෙන් තප්පර කීයක් චලිත වෙලාද පහක් පහක් චලිත වෙලා තියෙනවා ආරම්භයේ බිංදුව බිංදුව බිංදුවයි කියලා කොහොමද තිබ්බ වස්තුවක්ද මේ චලිත උනේ කොහොමද තිබ්බ වස්තුව චලිත වෙලා තියෙන්නේ අපි බලනවා මේ මුල මුල ඉදලා ලියන්න එපායි. එතකොට මේවා ඔක්කොම බිඳුව නම් අපි දන්නවා මේක නවත්තලා තිබ්බ වාහනයක් කියලා. එහෙනම් අපේ පළවෙනි වචනේ තමයි නිශ්චලතාවයේ පැවති වස්තුව. නිශ්චලතාවයේ පැවති වස්තුවක් කියන්නේ කොහොමද? බිඳුවයි. ප්‍රවේගයේ බිඳුව නම් නිශ්චලතාවය. නිශ්චලතාවයේ පැවති වස්තුව දැන් ලියන්නේ කිසි දෙයක්. අහගෙන ඉන්නයි තියෙන්නේ. අමාරු දේ තමයි තේරුම් ගන්න එක. ලියා ගන්න එක නැති බලාගෙන ලියා ගන්න බැරියෙ. නේද? කාගෙරි පොතක් ගත්ත බලාගෙන ලියන් ලියන් ගිය වැඩේ හරියන්නේ නැහැ. එනයි ඉති මුකුත් තෝන්නේ ඔය පොත් ටික ඔතන දෙන්න බැරියා ළමයි සතම් පොත්. හරියන්නේ නැහැ. ඒ ඉඳ අහගෙන ඉන්න ඕනේ. අහගෙන ඉඳලා මේකෙන් තේරුම් ගන්න ඕනේ මේ කියන්නේ. මොළෙන් තේරුම් ගන්න ඕනේ. ඒ ඉඳ ලියනවට වැඩිය අහගෙන ඉන්න ඕනේ. මන් දෙනවට වැඩිය හොඳ සටහනක් ඔයගොල්ලන්ගේ අච්චුපතේ තියෙනවා. කියවලා බලන්නකො තේරෙනවද කියලා. තේරෙන්නේ. ඒක තේරෙන්නේ මම කියලා දුන්නට පස්සේ. මම හෝ කවුරු හරි ගුරුවරේ කියලා දුන්නට පස්සේ තමයි පොතේ තියෙනක තේරෙන්නේ. ඒ ඉඳ වැදගත්ම දේ තමයි ඕනෑම පන්තියක. ඕනෑම පන්තියක වැදගත්ම දේ තමයි ගුරුවරේ විසින් කරන පැහැදිලි කිරීම. ඒක අහගෙන ඉන්නම ඕනේ. සටහන් ටික නම් කොයි වෙලාවෙන් ලියාගත්තේ? සටහන් උඹ පොතේ තියෙනවා සටහන් හොන්දා. දැන් බලන්න මෙතන වෙච්ච වැඩේ. නිශ්චලතාවයේ පැවති වස්තුව තත්පර පහ. තත්පර පහ කීයෙන්ද ගියේ? 10යි. 10යි එම්.එස්. ශ්‍රීනායක ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වී ඇත. හරිද? දැන් අපි ලියමු වස්තුවේ චලිතය ලියමු. නිශ්චලතාවයේ පැවති වස්තුව නිශ්චලතාවයේ පැවති වස්තුව එතන අපි ලියනවා තප්පර පහ අපි ලියන්නේ 5s 5s කියන තප්පර පහ 5s කාලයක් තුල 5s කාලයක් තුල තප්පර පහක් තුල 10යි ms විනයක 10යි ms විනයක ඒකාකාර ප්‍රවේගයෙන් 10යි ms විනයක ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වී ඇත. ටීචර් කාපෝ කියන්නේ ආපෝ බලන එක තැනක්වත් වරදින්න බෑ වෙනස් වෙන්න බෑ. ආපෝ බලන්න මේ වාක්‍ය. අපිට කියන්න ඕන කාරණාව තමයි නවතිලා තිබ්බ වාහනයක් නවත්තලා තිබ්බ වාහනයක් තත්පර පහ 10යි ms විනයක ප්‍රවේගයෙන් ගියයි කියන්නේ අපිට ඕනේ. අපි ওই ටික තමයි ගලපන්නේ. ආපහු බලන්න මුලින්ම. නිශ්චලතාවයේ පැවති වස්තුව පහයි s කාලයක් තුල පහයි s කාලයක් තත්පර පහ. පහයි s කාලයක් තුල මේ ගාන අපිරිය
දහයයි එම්මස්රින එක දහයයි දහයෙන් තමයි ගිහින් තියෙන්නේ දහයයි එම්මස්රින එක ඒකාකාර ප්‍රවේගයෙන් ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වී ඇත දහයයි එම්මස්රින එක ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වී ඇත දැන් හරි දැන් මේ ඊට පස්සේ මේ වස්තුවට මොකද උනේ? ඊට පස්සේ මේ වස්තුව තප්පර තුනක් කාලයක් ඉස්තරදාවි වෙන්නේ. අන්න හරි. දැන් විස්ථාපනය වෙනස් වෙන්නේ නැහැ කියන්නේ මෙයා නිශ්චලව තියෙනවා. කොච්චරක වෙලාවක්ද? තප්පර තුනක් තප්පර තුනක් නිශ්චලතාවයේ පැවතිලා තියෙනවා. හරි. එහෙනම් අපි ඒක ලිව්වා චලිත ඉවර. ඊට පස්සේ ආපහු ගෙදර ආවද දන්නේ නැහැ. ඊළඟට අපි ලියමු. ඉන්පසු මෙම වස්තුව. ඉන්පසු මෙම වස්තුව. තුනයි S තුනයි S තප්පර තුනක්. තුනයි S කාලයක්. නිශ්චලතාවයේ පැවතී ඇත. නිශ්චලතාවයේ පැවතී ඇත. ටීචර් මොකද කිව්වේ? ටීචර් කියපුවා. ඉන්පසු මෙම වස්තුව 3S කාලයක් තුළ නිශ්චලතාවයේ පැවතී ඇත. 3S කාලයක් තුළ නිශ්චලතාවයේ පැවතී ඇත. ඒ කඩේ ළඟ බයිසිකලේ පවණි නවත්තලා තිබුණානේ. එතකොට නිශ්චලතාවයේ පැවතිය. දැන් මම තව ප්‍රශ්නයක් අහනවා. පෑන මේසෙ උඩින් කියන්න ඕන. මම අහන ප්‍රශ්නේ දැන් මෙතන තව තත්පරයක් යන්න පුළුවන් නමය. ඇයි නමය? මම අහන ප්‍රශ්නේ ලියා ගන්නකම්. නමවෙනි තත්පරයේදී වස්තුවේ චලිතය ගැන ඔබට කුමක් කිව හැකියි? නමවෙනි තත්පරයේදී වස්තුවේ චලිතය ගැන ඔබට කුමක් කිව හැකියි? මෙච්චරයි. නමවෙනි තත්පරයේදී මෙම වස්තුවේ චලිතය ගැන ඔබට කුමක් කිය හැකිද කියන්න බලන්න අදහස්. ඔබට කුමක් කිය හැකිද නමවෙනි තත්පරය ගැන? නමවෙනි තත්පරයේ මේ මොකක්ද කියන්න පුළුවන් මේ වස්තුව ගැන? නමවෙනි තත්පරයේදී මේ වස්තුවර මේ බයිසිකලයට වෙන්න පුළුවන් දේවල් කියන්නේ. ආය යන්න පුළුවන්. ආය ගෙදර එන්න පුළුවන්. මඩු අරන් ඉවරයි නමවෙනි තත්පරයේදී ආය ගෙදර එන්න පුළුවන්. තාමනේ වෙන්න පුළුවන්. වෙන කඩේකට යන්න පුළුවන්. වෙන කඩේකට යන්න පුළුවන්. ආය ඒ කඩේ ගන්න ගිය බඩු නෑ. ඒ නිසා එදිනින් එහාට යන වෙන කඩේකට. තව මොනවද වෙන්න පුළුවන්? තව මොනවද වෙන්න පුළුවන් මේ වස්තුවට?
මොනවද වෙන්න පුළුවන් ওই වස්තු බයිසිකලේ කැඩෙන්න පුළුවන් ඕනි බයිසිකලේ කැඩෙන්න පුළුවන් ආ නැවතු තමයි අසහන නැවතු නැවතු තරම් වස්තියෙන් නැවතු ස්ටාර්ට් කරන්න බැහැ ඒ වගේ මේක කැඩිලානේ අයියෝ උලම් බෑලා තාම මොනවද වෙන්න පුළුවන් වැටුණා එතන බෝම්බයක් තිබුණා පිපුරුව බෝම්බේ බයිසිකලෙත් එක්ක පිපුරුව බයිසිකලේ යතුරුනේ තියෙන එතකොට ඔය බයිසිකලෙට කීයක් නම් ඒව වෙන්න පුළුවන්ද කියන්නේ ඒ හින්දා අපෙන් අහන ප්‍රශ්නයක් මේ ජාතිය ප්‍රශ්නවල අහනවා 9 වෙනි තත්පරයේදී මෙම වස්තුවේ චලිතය පිළිබඳව ඔබට කුමක් කිව හැකිද අපි මොකද්ද ලියන උත්තරේ කිසිවක් කියන නැහැ කිසිවක් කියව නැහැක නවවැනි තප්පරයේදී අපිට තොරතුරු නැත්තම් අපිට මේකේ ප්‍රවේගය දීලා නැත්තම් විස්ථාපණය දීලා නැත්තම් මේ හිස් තියෙන ඒවට අපි උත්තර ලියන්නේ නවවැනි තප්පරයේදී මෙම වස්තුවේ චලිතය ගැන ඔබට කුමක් කිව හැකිද අපි ඒවට ලියන්නේ කිසිවක් කියන එක කියලා. දැන් එතකොට ඒ පහද. අපි දැන් තව ඒ ජාතිය ප්‍රස්ථාරයක් බලමු. අපි ඉනිසල ගත්ත තොරතුරු කියන්නේ. ඉනිසල කීයද ගත්තේ? තීජ ප්‍රශ්නයක් තියෙනවා අහන්නද? අහන්න. තීජ චලිතය විස්තර කරන්න කිව්වම නිශ්චලතාවයෙන් සිටිය වස්තුවක් මුල් තත්ත්ව පහ මොකක්ද 10යි ms ඉන එකක ඒකාක ප්‍රවේගයෙන් මීටර් 50ක් ඉදිරියට ගමන් කළ අවසන් තත්ත්ව තුන නිශ්චලතාවයෙන් සිටයිද කියලා කිව්වොත් වැරදිද ඔව් එහෙම කිව්වට කිසි වැරද්දක් නැහැ හරිද ඒ වුණාට උෂෙන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපි අර අපි පොඩි වාක්‍ය ලිව්වොත් අපිට වාසි නැද්ද දැන් දැන් පොඩි වාක්‍ය කඩලා ලිව්වහම අපිට වාසි. එතකොට දැන් මේ ප්‍රස්ථාරයේ විශේෂ නොද ප්‍රශ්නයක් ඇහුවේ. මේ ප්‍රස්ථාරයේ කැඩෙන තැන තියෙනවා. ඔයාලට බෝඩ් එකේ පේනවනේ හොඳ. මේ ප්‍රස්ථාරයේ කැඩෙන තැන තියෙනවා විශේෂ. මෙන්න මෙතනින් කැඩිලා නේද මෙයා? මෙතනින් වෙන් වෙලා නැද්ද? ප්‍රස්ථාරේ හැරවිලානේ. එතකොට අපි මෙන්න මේ ටිකට එක වාක්‍යයක් ලියනවා මේ ටිකට තව වාක්‍යයක් දෙන්න. මෙහෙම ලිව්වහම අපිට වරදින්න තියෙන ඉඩ කඩාවි නැත්නම් ඔයා කියන එක හරියි. මෙහෙම ලිව්වට කිසි වැරද්දක් නැහැ. මම මේ කියන්නේ අන්තිම සරල කරු. හරි? එතකොට අපිට වරදින්නේ අපි මේ කෑල්ලට එකක් ලියනවා. මේ කෑල්ලට තව වාක්‍යයක් ලියනවා. අපි මේ කෑල්ලට ලියනවා මෙතනින් පටන් ගන්නවා නිශ්චලතාවයේ බලවත් වස්තුව පළමුණක් කර පහතුල මෙතෙන්ට කැඩුවා.
පළමු තත්පර පහ තුළ 10 ms එක එකක් අතරේ චලිත වියත මේ කෑල්ල හරි ඊළඟට මේ කෑල්ලට ලියනවා අවසාන තත්පර 3 තුළ මෙම වස්තුව නිශ්චලතාවයේ පැවති ඔයා කියන විදිහට එක වාක්‍යයක් ලියුවට කිසිම ප්‍රශ්නයක් නැහැ වැරද්දක් නැහැ ලියන්න පුළුවන් හරි කොහොමද තොරතුරු හරියට ලියන්නයි ඕනේ මම කියන්නේ මේක කඩලා ලියුවා වරදින්න දින ඉඩකඩ අඩුයි කියලා මොකද අපි ඉස්සරහට කතා කරන ප්‍රස්තාර තව ඒවා තියෙනවා ඒ නිසා කඩලා ලියුවා වාස් වරදින්න දැන් අපි තව එකකට යන්න හදන්න ඕන ප්‍රශ්නයක් අහන්න ඕනේ ප්‍රශ්න අහන්න ඉතේ තියාගෙන ඉන්නවා ප්‍රශ්නේ මට දීලා උත්තරේ ඔයගොල්ලෝ දෙන්න එතකොට මෙතන අපි තව ගත් එකක් කියන්න දැන් ඊට කලින් ගත් එක මෙතන ගාව ගිය ගත්තු 10 මෙතන කීයද එතකොට එන්නේ 5යි නේ 5යි නේ දැන් තප්පර 5ක් නිකන් කියන්න विस्तार
Bindu bindu na mula bindu bindu na mula ko kiyanne metana nischalatawen paethi wastuwa ah kiyanna hari mul tattwa pahedi pahayenme sineka ekaaka pravegen ඉදිරියට ගමන් කර අවසන් තත්ත්වය පහ නිශ්චලතාවයෙන් සිර ඇත. හරියට හරි. හරි. ඔෂේන් හරියටම කොසහල කියන්න. නිශ්චලතාවයේ වැදි වස්තුවක් පහයි තප්පර පහක් කාලය තුළ පහයෙන් මෙසෙන ඒකාකාර ප්‍රවේගයකින් චලිත වී ඇත. ඉන්පසු මේ වස්තුව තප්පර පහක් කාලයක් නිශ්චලව වැදි ඇත. Apa hadir di tan noter ini tan di kekawam atau di kekawam di lahan barang? Di mana lahan mereka? Ini tapper aja nih ini. Parah dari ini lagi buat hari ini. Iya nih kesi itu bahasa apa ya? Makasih. Ini lihat di tapper aja nih parah dari ini lagi nih kesi itu bahasa apa? Eka agar bagi ini. ඉතුරු තප්පර දිගේ නිශ්චලතාවයේදී පළවෙනි පළමු තප්පර පහදි වුණාම හරි නේද? එවනේද වඩා ගැළපෙන්නේ. මෙම වස්තුව පළවෙනි නිශ්චලතාවයේ පැති වස්තුවක්. පළමු තප්පර පහ තුන 5ms ණක් ප්‍රවේගයෙන් චලිත වියද? එකක ප්‍රවේගයෙන් චලිත වියද? හරි නේද? වඩා සිංහලනේ සිංහලෙන් ගැළපෙනකොට හරි. විද්‍යාවේ තොරතුරු ඉවරදී වෙනවා සිංහලෙන් ගැළපීලා තියෙනවා. එතකොට දැන් අපි අපිට විනාඩි 20ක් තියෙනවා. තව පියවරකට යන්න අපි මේ හදන්න. මේකට වැඩ කරමු. හරි? මම වංගුව මේ පැත්තට ගන්නවා. මේ ජාතිය තව අගෝල් ලියා ගන්න. පත්‍ර 15කට ලියන්නලු. පත්‍ර 15කට ලියා ගන්න. Hari
ඊට 15 කට නේ ගත්තා. නෑ නෑ 9 එකට ගන්නකො. 15 එකක් පස්සෙ කරමු. 15 එකක් එකපාරට දැම්මොත් ඔයගොල්ලන්ට අමාරු වැඩි. ඉස්සර පොඩි එකක් බේරගන්න. මේක අඩුයි මේක මන්ද වෙනකොට සල් ගෙවතු කරන්න හදන්නේ මොකද කියන්නේ නිශ්චලතාවයේ පැවති වස්තුවක් නිශ්චලතාවයෙන් ඇරඹි වස්තුවක් මුල් තත්වර තුනේදී තත්වරයේ දර දෙකේ ඒකාකාර ප්‍රවේගයකින් චලනය වී ඉන්පසු නිශ්චලතාවයට පත් විය හැමති ඉස්සෙම කාලය කියන්න තත්පර කීයද කියලා කියන්න හරි එතකොට අපිට මේක කියන්න පුළුවන් නිශ්චලතාවයේ පැවති වස්තුවක් පළමු තත්පර තුන තුල පළමු තත්පර තුන තුල කොච්චර කිවිල් තියෙන්නේ 2ms ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වී ඇත හරිනේ හරිද තේරුන්නේ තේරුණාද හොෂානි විස්ථාපනය කාලයේ ප්‍රවේගය ප්‍රස්ථාරය ඇඳලා චලිතය විස්තර කරන්න
एकाकार प्रवेगयेन तत्पर तुनक चलित वी एत एम लियन्नक पुलुवन निश्चलतावे प्रवति वस्तुवक देकाई एमएस ऋणयक एकाकार प्रवेगे तत्पर तुनक चलित वी एत निश्चलतावे प्रवति वस्तुवक तत्पर तुनक तुल तत्पर तुनक तुल देकाई एमएस ऋणयक एकाकार प्रवेगे चलित वी एत इन पशु में मवस्तु तत्पर तुनक काले आप निश्चल दावे पैवती अत निश्चल दावे पैवती अत नहीं ये दिन मेरे काम खाली द दिन मेरे काम बेर रखता द इतने नौ नगाम हाल तो मिनेश इतने नौ नगाम हर नंग आधा उस सांग लिए लग तीवरना मक्का मियोरना हुए थे एम तीवराई पावर तीवराई देंग ताऊ जोड़ी का ऐला किया लग देना हादर गेदर पैत्तर कल्पना
ගෙදර පැත්තට මෙයා මීටර් දෙකක් ආවොත් ගෙදර පැත්තට මීටර් දෙකක් එනවා දැන් තප්පරයකින් මීටර් දෙකක් එනවා එනකොට ගෙදර ඉඳලා එම ලක්ෂයට දුර කොච්චරද මීටර් 4යි මීටර් 4යි ඒ නිසා මෙහාපව වෙනවා නම් මෙතන දැන් ඊළඟ තප්පරේදී මෙයා ආයේ ගෙදර ළඟට එනවා තව එනවා ගේට එතකොට කීයද දෙකයි මෙයා ඊළඟ තප්පරේදී නිශ්චලද බිඳුව දෙදෙටම එනවා ඇවිල්ලා බයිසිකලේ නැවතුවා බයිසිකලේ නැවතුවා දැන් එතකොට මොකද වෙන්නේ මෙතන ප්‍රවේගය කීයද දැන් තත්පරයකට දෙකක් අඩු වෙලා තියෙනවා එහෙනම් කීයද තප්පරයකට දෙකක් අඩු වෙලා තියෙනවා මේ ගානම නෙවෙයි දෙන්නේ මේ ගානම නෙවෙයි දෙන්නේ මෙතන ප්‍රවේගය දෙක නෙවෙයි මෙතන ප්‍රවේගය දෙක නෙවෙයි දෙන්නේ මෙන්න මේක තේරුණා මේක තේරුණා නේද තේරුණා අත උසන් මේරි මොකෝ කියන්නේ සාය මේ කැල තේරුණා නේද එහෙලිටර කාලේ 7යි 9 තේරුණා 8 නම් තේරුණා කාලේ 7 7 ඉන 9 7යි 9 තේරුණා 8 තේරුණා 10ක් කො 7යි 8යි 9 ඉන්නේ හතට හතරයි අටට දෙකයි නවයට බින්දුවයි මේ විදියට වෙන්නත් මේ පැත්ත විස්ථාපනය කීය දාවි ගෙදර ගෙනල් නැත්තුවම විස්ථාපනය කීය දාවි බින්දුව ඇයි
බයිසිකලයේ තිබ්බ දැන්නම ගෙනල්ලා තිබ්බ. තිබ්බ දැන්නම ගෙනල්ලා තිබ්බාම ඒ ලක්ෂ දෙක අතර දුර කොච්චරද? බිඳුවයි. අපි දැන් මුලින්ම යන්නේ ගෙදර ඉඳලා කඩේට. ආපහු වෙනකොට ඒත් යන්නේ ගෙදර ඉඳලා කඩේට. ගෙදර ඉඳලා බයිසිකලේ තියෙන තැනට. හරි. දැන් මෙන්න මේ කොටස මට හිතනවා අවුල් කියලා. තේරුණා තේරුන්නේ නැහැ කියලා. මොකද විශේෂ නේ ගැන කියන්නේ මේ ටික තේරුණාද? හොඩි චොන්ට තේරුණා. ආ හොඳයි. සායල මොකද කියන්නේ තේරුණාද ඔයාට ඒ කියන්නේ? නෑ තේරුන්නේ නැහැ. නෑ. තේරුන්නේ නැහැ. ප්‍රස්තාරේ මේ විදියට ආවද? ඔව්. ප්‍රස්තාරේ මේ විදියට ආවා. කොහොමද මේක දැන් දැන් කිව්වේ? එතකොට ටිකක් අමාරුයි. තේරෙන්නේකින් ගණන් පහක් විතර හදනකොට තමයි මීටර වෙන්නේ. හරි? කොහොමද එතකොට අපි ආයෙ කතා කරන්න ගාවද? ආයෙ 27 නේ. 27 11 उदाहरण देखा तेरे homework එක ලියා ගන්නකො homework එක මම මේකම පොඩ්ඩක් වෙනස් කරන්න ලියා ගන්න ගෙදර වැඩක් මගුවක් ගහගන්න තප්පර 10කට मेरी का हम संपूर्ण करेंगे अदाल विस्थापन काल प्रस्ताव आंदी अदाल विस्थापन काल प्रस्ताव आंदी वस्तुवे चलितय विस्तर कर वस्तुवे चलितय विस्तर करन पुलवान दिख करन हरी बैठ के दिन किया देना विस्थापन काल प्रस्तारे आंदी ईलंगट वस्तुवे चलितय विस्तर कर इतर पलवेनी तत्पर खतवन खाली आने पुरवन खतवन खाली आने को बेटी का दिया ना बेटी का किया देना को बेटी का भी चित्ते केंद्र किया देना लेकर दे अरे ऐसे नंग नामी आई विलाव मनोहरी प्रश्न है ना तो मैं मैं बेटी के नंग अनुपम बेटी के रूम नहीं बोला ने बेटी का आई किया क्या ने किया तो ना हमारा ना बेटी के मालिक का बिना प्रश्न तीनों ने कहा ये भी कहाँ दिया था विस्थापन काल प्रस्ताव ओटी हाँ विषय इंटर है ने विषय इंटर पे तब तेरना क्यों
සායලට මේ ටික තේරුම් නෑ කිව්වනේ ඔව් ඔව් අපි ඒ ටික ආයෙත් අහමු හරි ප්‍රස්තාරය ඇඳගෙන ඊළඟ දවසේ එන්නකෝ අපි ඒ ටික අපි තෝරගමු මේ ටික තේරෙන්නත් තිබේ ඒ ටික තේරෙන්න එහෙනම් නවත්තන්න යදන්නේ අයිබෝවන් 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 මිස් ආයි බදාදා හවස අයිබෝවන් බදාදා හවස 6ට 10 වසර අඟහරුවාදා හවස 6ට 11 වසර හරි good night good night miss good night teacher